රාගම ශික්ෂණ රෝහලේදී ඊයේ හඳුනාගත් COVID-19 ආසාදිතයා පසුගිය ඉරිදා සුදුවෙල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයාගේ නිවස ආසන්නයේ පදිංචිකරුවෙක්. ඒ අනුව ඔහුගේ පවුලේ සමාජිකයන් මෙන්ම ඔහු ඇසුරු කළ බව කියන සුදුවෙල්ල රාගම සහ මට්ටක්කුලිය පදිංචිකරුවන් 32 අද නිරෝධායනයට යොමු කළා. අනතුරුව ඔවුන් නිරෝධායනය සඳහා යොමු කරුනේ නච්චිකුඩා නිරෝධායන මධ්‍යස්ථානයටයි. මේ අතර පසුගියදා ජායල සුදුවෙල්ල ප්‍රදේශයේදී නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් අත්අඩංගුවටගෙන නිරෝධායනයට ලක් කළ පිරිසේ සිටි COVID-19 ආසාදිතයින් 5 ඊයේ ඉරණමඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. මේ අතර කටුනායක ගුවන්තොටුපලෙන් වෛරසය ආසාදිත පවිත්‍රතා සේවිකාව රෝහල් කරා රැගෙන ගිය කාන්තාවද ආසාදිතයෙකු බව ඊයේ හඳුනාගත්තා. ඒ අනුව ඇය ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමු කළ අතර ඇගේ වරකාපොළ නියඳුරුපොළ ප්‍රදේශයේ නිවස හා අවට අද විසබීජහරණය කළා. මේ හැම රෝගියෙක්ම ඉහත රෝගීන් හා සම්බන්ධකම් තියෙන රෝගීන් තාම අපිට අවසානයක් දකින්න නොලැබීම අපිට ගැටලුවක්. ඊයේ ගත්තොත් එහෙම වාර්තාගත පරීක්ෂණ සංඛ්‍යාවක් කරා පරීක්ෂණ 500කට වැඩි ප්‍රමාණයක්. මේ අතර කහවත්ත මූලික රෝහලේ වාට්ටුවක් COVID-19 ආසාදිතයන් වෙනුවෙන් වෙන් කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත්තේ. ඒ ආසාදිත කිහිප දෙනෙකු පැල්මඩුලෙන් සොයා ගැනීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වූ 67 නිරෝධායනයට යොමු කිරීමත් සමගයි. මේ අතර ගැබිනි මව්වරුන්ට මතුවන ගැටලු විසඳා ගැනීම සඳහා විශේෂ රකතන අංකයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පියවරගෙන තිබෙනවා. ඒ අනුව 0.71.03.125 යන පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංකෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගත හැකි. මේ අතර ශ්‍රී ලංකාවට ආසන්න විදේශීය වෙළඳ නෞකාවක සිටි COVID-19 වෛරසයේ ආසාදිත බවට සැකකරන නාවිකයෙකු අදාළියම ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආවා. නාවික හමුදාව පැවසුවේ COVID-19 නිවාරණය කිරීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට ලැබුණු ඉල්ලීමකට අනුව මෙම පිලිපීන නාවිකයා පූර්ණ විසබීජහරණය කර ජාතික රෝහලට ඇතුළත් කළ බවයි. ඉන්දියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුවියන් පිරිසක් තමන් නැවත දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමක් කරනවා. අපේ යුනිවර්සිටි එකේ හොයාගෙන තියෙනවා කොරෝනා වෛරස් පොසිටිව් ස්ටුඩන්ට් කෙනෙක්. ඇත්තටම අපි දැන් ඉන්නේ අවදානම් තත්වයක. ලංකාවේ රජයෙන් ගන්න ඕනම ක්‍රියාමාර්ගයකට යටත් පුළුවන් තරම් ඉක්මනින් අපිව ලංකාවට ගෙන්න ගන්න කියන ආයෝජනය තමයි අපි මේකෙන් කරන්නේ. මේ අතර පවතින තත්ත්වයේ හැමුවේ මහජන පැමිණිලි බාර ගැනීමේ පැය 24 පුරා ක්‍රියාත්මක ඒකකයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවා තිබෙනවා. ඔබට මේ දිස්වන දුරකථන අංක වලට කතා කිරීමෙන් පුළුවන්කමක් තිබෙනවා. ඔබේ ප්‍රදේශයේ තිබෙන ගැටලු, ඔබට තිබෙන ගැටලු ජනාධිපති මහජන සම්බන්ධාංශය නිර්මාණය කර තිබෙන මේ විශේෂ ඒකකයට යොමු කිරීම සඳහා.